දිනාටම සුබ දවසක්. අදත් මම කතා කරන්න යන්නේ කිසිම මුදල පාවිච්චි නොකර මුදල් ලබා ගත හැකි වෙබ්සයිට් එකක් ගැන. මෙම වෙබ්සයිට් එකේ නම තමයි kiddyearner.com. මෙම වෙබ්සයිට් එකට ඇතුළු වීම සඳහා අවශ්‍ය ලින්ක් එක මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දමලා තිබෙනවා. එම ලින්ක් එක ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ මූණ තක් තමයි ඔබට දකින්න ලැබෙන්නේ. රෙජිස්ටර් කියන ස්ථානය ක්ලික් කරපුවාම ඔබට ව්‍යාපාරයෙන් ජීවීමේ පෝරමය ලබා ගන්න පුළුවන්. මේ පෝරමයේ යූසර් නේම් එක පාස්වර්ඩ් ඉස්සර ඇතුළත් කරලා ඇම් නොට රොබට් කියලා තැන ක්ලික් කර තමයි සයින් අප් කරලා ලියාපදිංච වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම ලොකුට විස්තර කරන්න යන්නේ නැත්ති. ඉතින් තමයි කාලය ගත කිරීම අනවශ්‍ය නිසා වෙන්නේ. මේ මූණතට ලොග් අපි ලොග් වුණාම මේ වගේ මූණතක් අපිට දැකෙන්න ලැබෙනවා. එහි තියෙනවා PTC Windows Set Shorts කියන පදල් ලබා ගත හැකි ක්‍රම තුනක් ගැන. මෙහි PTC Ad 25ක් තිබෙනවා. අපි මේ ස්ථානයේ ක්ලික් කරපුවාම අපිට PTC ඇඩ් සියල්ල අන්තර්ගත වන පිටුවක් මෙන්න මේ ආකාරයට ලබා ගන්න පුළුවන්. එහි එක එක ඇඩ් පහලින් go කියන මැසේජ් එක තිබෙනවා. මේ ස්ථානය ක්ලික් කරපුවාම අපිට මෙන්න මේ වගේ ටයිම් කවුන්ටින් page එකක් ලැබෙනවා. අදාළ තත්පර ගණන ගත වූ පසු අපිට මේ වගේ පිටුවක් ලැබෙනවා. complete the capture to get reward කියන පිටුවක් තමයි ලැබෙන්නේ. අපි එහි verify කියන ස්ථානයේ ක්ලික් කරපුවාම අපිට තවත් ප්‍රහේලිකාවක් මේ ආකාරයට ලැබෙන්න පුළුවන්. නැත්නම් සමහර විට ඒ නොලැබී කෙලින්ම ඊළඟ පිටුවට ළඟා වෙන්නත් පුළුවන්. අපිට මේ අවස්ථාවේ ලැබිලා තියෙන ප්‍රහේලිකාවේ select all images with chimneys කියලා තියෙනවා. අපි ඒ ටික සියල්ල select කරලා හිටන් ක්ලික් කරපුවාම අපිට මේ වගේ දැන්නේ පිටුවක් ලැබෙනවා. අපිට කරන්න තියෙන්නේ බැක් වෙලා නැත්නම් මේ කියලා තියෙන ස්ථාන ක්ලික් කරලා මේ ටැබ් එකකින් ඉවත් වෙන එක. ඊට අපි නැවත දැන්නේ පිටුවට ළඟා කරවනවා. එහි තිබෙනවා good job කියලා. ඒ කියන්නේ අපි දැන්නේ බලලා අවසන් කරලා අපිට ලැබෙන ප්‍රතිවිරුද්ධ මුදලත් ලැබිලා ඉවරයි. අපි එතන go කියන ස්ථානය ක්ලික් කරපුවාම නැවත අපිට ඊළඟ දැන්නේ පහළ තියෙන go ක්ලික් කරලා කරපු ක්‍රියාවලිය නැවත ක්‍රියාවට රංවන්න පුළුවන්. අපිට Windows Ads සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්. අපි මෙම Windows Ads ඉදිරියේ ක්ලික් කරලා ලබා ගන්න පිටුවේ එම ඇඩ් මේ ආකාරයෙන් දිස් වෙනවා. ඒ Windows එම Windows Ads සමහර ඒවා තප්පර 15යි, සමහර ඒවා තප්පර 30 යන කාල සීමා යටත් වෙනවා. එම ඇඩ් වල පහළ තියෙන go ක්ලික් කරලා අපිට නැවත පෙර පරිදිම දැන්නේ ලැබෙන පිටු ලබා ගන්න පුළුවන්. මෙම දැන්නේ ලැබෙන පිටු නැවත අලුත් ටැබ් වලින් තමයි ඕපන් වෙන්නේ. අපිට කරන්න තියෙන්නේ මේ අලුත් ටැබ්ස් ක්ලෝස් කරන එක. මේ විදිහට ඉහළ තියෙන x ලකුණ ක්ලික් කරලා අපිට ටැබ් වලින් ඉවත් වුණාම අපිට මෙන්න මේ වගේ good job කියලා නැවත අපිට මැසේජ් එක ලැබෙනවා. ඒ විදිහට නැවත අපිට Windows පිටුවට ළඟා කරගන්න පුළුවන්. ටැබ් එක ක්ලික් කරපුවාම අපිට මෙන්න මේ වගේ පිටුවක් ලැබෙනවා. ඒ shorts දැන්වීම වල පහලින් තිබෙනවා view short list කියලා. ඒ view short list කියන ටැබ් එක ක්ලික් කරපුවාම අපිට ලැබෙන්නේම දැන්වීම. මෙන්න මේ වගේ IQ option වගේ දැන්වීමක් ලැබුණාම අපිට කරන්න තියෙන්නේ back වෙන එක නැත්නම් මේ ටැබ් එක close කරන එක. එහෙම close කරපුවාම අපිට go to link කියලා වගේ මැසේජ් එකක් එනවා. අපි ඒ වගේ තැන් ක්ලික් කරනවා. ඒතර ආයෙත් ලැබෙන්නේ දැන්වීමක්. ඒ දැන්වීමත් අපි ක්ලෝස් කරපුවාම අපිට ආයි ගෝට ලින්ක් වගේ මැසේජ් එක තියෙන පිටු ලැබුණාම අපි නැවත ඒ ක්ලික් කරනවා. නැවත නැවතත් දැන්වීම ලැබෙනවා. මේ වගේ බොහොම වාර ගණක් මේක සිද්ධ වුණාම අපි ඒ හැම ටැබ් එකක්ම ක්ලික් කරලා නැවත අර අපිට ගෝට ලින්ක් නැත්තම් කන්ටිනියු කියන මැසේජ් එක පිටුවට නැවත නැවත ලං වෙන්න ඕන. සමහර විට මෙන්න මේ වගේ නැවත ඇම් නොට් රොබර්ට් කියන පිටුවක් ආපුවාම අපි ඒක ක්ලික් කරලා කන්ටිනියු කියන ක්ලික් කරපුවාම මෙන්න නැවතත් අපිට දැන් මේ පිටුවක් ලැබෙනවා. සමහර විට තප්පර ගාණක් කවුන්ටර් පිටුවක් වෙන්න පුළුවන්.
අපි එය ක්ලික් කරපුවාම අපිට click here to link කියලා ලැබුණොත් අපි එය ක්ලික් කරනවා මෙන්න නැවතත් go to link කියලා ලැබෙනවා අපි එය ක්ලික් කරපුවාම මෙන්න නැවතත් දැන්වීමක් එය close කරපුවාම අපිට නැවතත් මේ වගේ දැන්වීමක් ලැබෙන්න පුළුවන් වෙන දැන්වීමක් ලැබෙන්න පුළුවන් එහි අර x කියන ස්ථානය ක්ලික් කරලා එය අපිට close කරපුවාම මේ අපිට මේ වගේ මැසේජ් එක your link almost ready please scroll down කියලා આવොත් එම අපි පල්ලෙහාට ගියාම ආවේ count වෙන time එකක් අපිට දැක ගන්න පුළුවන් වෙයි නැත්නම් නැවත go to link හරි continue හරි නැවත තියෙන page එකක් ලැබෙන්න පුළුවන් කොහොම හරි වාර දැන් බලන්න මේ වගේ congratulation මේ වගේ දැන් නිම ඔබට නොලැබෙන්න පුළුවන් සමහර විට මෙන්න අපි close කරගන්න ඕන මේවා ලැබෙන කිසි තියක් කරා අපි යන්නේ නැතුව එවකම ක්ලෝස් කරපුවාම අපිට මෙන්න අන්තිමට ගුඩ් ජොබ් කියලා මේ මැසේජ් එක ලැබෙනවා. එතකොට තමයි මේ ෂෝට් මැසේජ් මේ දැන්වීමක් අපි කරලා අවසන් වුනේ. සාර්ථකව මේ කරගන්න හරි වේලාවක් ගත වෙනවා. ඇඩ් අවසන් කරලා අපි දැන් ක්විස් කියන ටැබ් එක ක්ලික් කරමු. ටැබ් එක ක්ලික් කරපුවාම අපිට ලැබෙන පිටුවේ මැද මේ වගේ ඉලක්කම් දක්වන්න පුළුවන්. මෙතන 10 ඉලක්කම තියෙනවා. එක තමයි ටයිම් කවුන්ට් වෙන තැන 10 9 8 7 ඔය විදිහට බිඳුව දක්වා නම් වෙනවා ඊට 15න් තියෙනවා අපිට විසඳන්න ගැටලුවක් එක්ක එකතු කිරීම එහෙම නැත්නම් වැඩි කිරීම බෙදීම වගේ ගැටලුවක් තියෙනවා ඒ ගැටලුවට උත්තර කීපයක් ඊට 15න් සඳහන් කරලා තියෙනවා අපි ගැටලුව විසඳලා හිටන් ඒ 15 තියෙන නිවැරදි පිළිතුර ක්ලික් කරන්න ඕන ඉතින් මේ වගේ ගැටලු රහසක් ලැබෙනවා මෙහෙනම් 45ක් තියෙනවා අවසානයේදී your daily quiz limit has been reached කියන message එක එනකන් අපිට මේ කාර්ය කරන්න තියෙනවා. Forset claim button එක click කරපුවාම මේ වගේ පිටුවක් බලා ගන්න පුළුවන්. Please click on the antibot links in the following order කියන තැන තියෙන වචන තුනේ අනුපිළිවෙලට පල්ලෙහා තියෙන වචන තුන click කරන්න ඕන. I am not robot කියන තැන click එක දාලා कलेक्ट युअर रिवॉर्ड की तेन अभी क्लिक कर इनमें लिने मुदल अभी किनोमीटर कत्न विनाड़ी तुनकट वरा मेम क्रिया करना पड़वा ऑटो फॉर सेट क्लिक करते हैं यू डोंट हैव इनफ एनर्जी फॉर ऑटो फॉर सेट की आप करना बै withdraw කියන බටනේ ක්ලික් කරපුවාම අපිට මෙන්න මේ වගේ පිටුවක් තමයි දකින්න ලැබෙන්නේ. එහි wallet කියන ස්ථානයේ අපේ faucet ගිනුමේ හරි වෙනත් ගිනුමක අවශ්‍ය ගිනුමේ email address එක දමලා amount කියන ස්ථානයේ withdraw කරන ප්‍රමාණය සඳහන් කරලා currency තියෙන කොටුව මත ක්ලික් කරලා ඒ currency වර්ගය select කරලා අපිට පල්ලෙහාම තියෙන withdraw button එක ක්ලික් කරපුවාම අවශ්‍ය මුදල අපේම ගිනුමට බැර කරගන්න පුළුවන් වෙනවා.